මම අද කතා කරන්න යන්නේ හෙළ සිනමව පෝෂණය කරපු අපූර්ව නිලියක් ගැන. ඇය සතු සුකොප් බෝගි නිවස ළමා නිවාසයකට පවරලා ජීවිතයේ සැඳෑ කාලය වැඩිහිටි නිවාසයක ගෙවා දැමු ඇය. සිනමාවේ සහ පුංචි තිරේ තාත්වික රංගනයක නියැලුණු කලාකාරිනියක්. ඇය පුංචි තිරේ හිත හොඳ නපුරු අත්තම්මා ලෙස තමයි හැඳින්වුවේ. ඇයිගේ සම්පූර්ණ නම උනේ රූබී කොන්ස්ටන්ස් ඇලිඩා ඩි මෙල්. ඇය උපත ලැබුවේ 1910 නොවැම්බර් 7 වෙනිදා. ඇය විවාහ වුණේ 1930 ඔක්තෝබර් 16 වෙනිදා. ඇයිගේ දෙමව්පියන් නුනේ විදානලාගේ ඒපීඩී මෙල් සහ ඇලිස් ඩි සොයිසා. ඇයට දරුවන් දෙදෙනෙක් උන්නා. එක්කෙනෙක් රොස්නි ඒඑෝ ෆෙනෑන්ඩෝ. අනිත් කෙනා තමයි හර්බි ෆෙනෑන්ඩෝ. ඇය අධ්‍යාපනය ලැබුවේ මොරටුවේ වේල්ස් කුමරි විද්‍යාලයෙන්. ඇය සිනමාවේ එක්තරා විදියකට කිව්වොත් බලකණුවක්. ඇය ප්‍රසිද්ධ වූ චිත්‍රපටි අතර සිරියලතා, කවටාන්තරේ, නලගන සහ අඹයාලුව රූපයන් කතා මාලාවේද ඇය අපූර්ව රංගන වේදිනියක් වුණා. දශක 6කට වඩා වැඩි කාලයක් ඇය රංගනයේ නියැලීලා වුණා. ඇය උපන්නේ මොරටු කල්දෙමුල්ල ප්‍රදේශයේ. ඇයට සහෝදර සහෝදරියන් 12 දෙනෙක් වුණා. ඇය තමයි පවුලේ බාලයා. ඇය රේඩියෝ සිලෝන් ආරම්භයත් සමග නිවේදිකාවක් වුණා. ඇය විවාහ වුණේ වයස අවුරුදු 17 දී. නමුත් අවුරුදු 27 දී ඇය දික්කසාද වුණා. ටීබී ඉලංගරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද හඳහන නාට්‍ය චරිතයක් සමගින් මෙල් රංගන දිවියට පිවිසුණා. මෙම රංගනීය ප්‍රමුඛ බලේ නාට්‍ය රචකයෙකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන බී.ඩබ්ලිව් ජයමාන්ගේ අවදානට ලක් වූ අතර ඔහු ඉන්දියාවේ රූගත කිරීමකට නියමිත ඔහුගේ මතභේදීය චිත්‍රපටයේ කොටසක් රඟපාන ලෙස ඇයගෙන් ඉල්ලා සිටියා. තම මිතුරන් සමග නිවාඩුවක් ගත කරන මුවාවෙන් ඇගේ පවුලට හොරෙන් ඇය ඉන්දියාවට ගිහින් විනෝදා රසංජලි යන අන්වර්ථ නාමයෙන් චිත්‍රපටයේ සිය මංගල දර්ශනය ආරම්භ කළා. ඇගේ පළමු චිත්‍රපට කීපයෙන් පස්සේ ඇය ඇගේ සැබෑ නමට නැවත පැමිණියා. ඊට පස්සේ 1955 පෙරක දෝරු බෑන, 1956 දෛව විපාකයේ සූර්යා සිරියලතා සූරසේන, 1957 කවටාන්දරේ නලගන, 1960 කලකලදේ පළපළදේ, 1964 චණ්ඩාලි, 65 හඳපාන, 67 මගුල් පෝරුව, 68 බයිසිකල් හොරා, 69 මාරි මග, 1970 ඉහත ආත්මයේ, 72 අපරාධයේ සහ දඬුවම, සිනාවයි ඉනාවයි, 1978 බඹරුව ඇවිත් තනගිරවි, 1983 මංගල තෑග්ග, කවුළුව සහ 1987 ඔබටයි ප්‍රිය ආදරේ වැනි චිත්‍රපටවලත් රංගනින් දායක වූ ඇය ඩී.ආර්. නානකාර, දිනුක හමිනේ, අහිරංගනි සේරසිංහ, ජෙසිකා වික්‍රමසිංහ, ඔස්වල් ජයසිංහ සහ ධර්මදාස කුරුප්පු සමගින් ඉන්ඩියානා ජෝන්ස් ඇන් ද ටෙම්පල් ඔෆ් ඩූම් 1974 දී ඇය රංගනින් දායක වුණා ගැමි චරිතයකට පෙනී සිටිමින්. ඇය සිනමාවට හඳුන්වා දුන් නිලියක් තමයි සුමන අමරසිංහ. ඇයගේ පළමු චිත්‍රපටිය වූ 1967 දී නිෂ්පාදනය කළ පිපෙන කුමුදු චිත්‍රපටියේ අධ්‍යක්ෂවරිය දුණේ රූබිද මෙල්. 1980 දශකයේ රූපවාහිනී ඇය පිවිසුනේ පින්මද පුතුන්, රන් කහවණු සහ අඹයාලුව යන රූපවාහිනී කතාවල රඟපාමින් පසුකාලීනව ආබාධිත දරුවන්ගේ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීම සඳහා මොරටුවේ පිහිටි තම නිවස පරිත්‍යාග කළ ඇය රාජගිරිය පිහිටි ශාන්ත ඇන්ඩ්‍රූ වැඩිහිටි නිවාසයේ පදිංචිට ගියා. ඇය 2004 නොවැම්බර් 8 වෙනිදා මිය ගියා. ඇය පුවත්පතකට මෙහෙම කියලා තිබුණා. මම හාපුරා කියලා ප්‍රසිද්ධ වේදිකාවට ආවේ 1955 වසරේ ටීබී ඉලංගරත්නගේ හඳහන නාට්‍යයේ. එදා මා සමගේ නාට්‍යයේ හෙන්රි ජයසේන, ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න, ඇග්නස් සිරිසේන, ආනන්ද සිරිසේන රඟපෑවා. රඟපෑම ගැන මම මුලින්ම දැනගත්තේ නාට්‍ය නිෂ්පාදකවරයෙකු සිටි ආනුල් වික්‍රමසූරි මහතාගෙන්. 1952 හරියේ මට නාට්‍යක රඟපෑමට මුලින්ම ආරාධනා කළේ එවකට වේදිකා නාට්‍ය පතාක යෝධයෙකුව සිටි ලැඩි රණසිංහ. ඒ කාලේ මම ගුවන්විදුලි සේවයේ සේවය කළා. ඒ අධ්‍යාපන සේවයේ ලැඩි එතකොට ගුවන්විදුලියේ වෙළඳාංශයේ දක්ෂ නිවේදකයෙක්. හඳහන නාට්‍යයේ මාත් ඇල්ෆ්‍රඩ් එදිරිමාන්නත් රඟපෑ අවස්ථාවක් සහිත ඡායාරූපයක් පුවත්පතක පළවිලා තියෙනව දැකලා මට ගෙදරින් ලැබුණු ඇනුම් බැනුම් කෙලවරක් නෑ. හඳහන වේදිකා නාට්‍ය බලන්න චිත්‍රපටි අධ්‍යක්ෂ බී.ඒ.ඩබ්ලිව් ජයමාන්න ආවා. මගේ රංගපෑම් ගැන පැහැදුණු බී.ඒ.ඩබ්ලිව් නාට්‍ය අවසානයේ වේදිකාව පිටිපසට ඇවිත් මම බී.ඒ.ඩබ්ලිව් ජයමාන්න, ඔබේ රංගපෑම ඉතා හොඳයි. මම තකානිය හමු වෙන්නාවේ තව යෝජනාවක් කරන්න.
ඇලෝ අයියව ලංකාවේ කවුද නොදන්නේ අයියා මගේ රංගපෑම අගය කිරීමම මට ලොකු සතුටක් ධෛර්යයක් රූබි සතුටින් පැවසුවා මම තව යෝජනාවක් කරන්න කැමතියි අකමැති නම් අපි අත්තරලා දාමු කැමති නැද්ද මගේ අලුත් චිත්‍රපටිය රංගපාන්න මට ලැබෙන මේ අවස්ථාව ගැන සතුටුයි ඒත් මගේ දෙමව්පියන් නාට්‍යයක පවා රංගපානවට අකමැතියි මම ඇලෝ අයියට ඉක්මනින් ලියුමක් එවන්නම් ඔබට බොහොම ස්තුතියි B.A.W. එයාට පස්සේ ඇල්ෆ්‍රෙඩ් හෙන්රිට මෙහෙම කියලා තිනවා බලන්න හෙන්රි අපි දෙන්න තගේට නාට්‍ය රංගපෑවා එයා ඒක දැකලා නැහැ රූබිට තමයි වාසනාව පෑදුනේ අනේ අන්න ඇල්ෆ්‍රෙඩ් කවටකම් නොකර රූබි බොරුතරහක් මවාගෙන පැවසුවා මම 1955 වසරේදී B.A.W.ට ලියලා යවුවා මම ඔබේ චිත්‍රපටිය රංගපාන්න කැමතියි අපි මදුරාසියේ සිටිඩල් චිත්‍රාගාරයට එන්නම් කියලා මිතුරියක් හා විනෝද ගමනක් සඳහා ඉන්දියාවට යන බව ගෙදරට කියලා මම මදුරාසියට ගියා මං මුලින්ම රංගපෑ චිත්‍රපටිය B.A.W. ගේ මතභේදී චිත්‍රපටිය මම රූබි දෙමල් වෙනුවට විනෝද රසංජලි යන අන්වර්ථ නාමිකින් පෙනී සිටියා මේ අතරේ කාලේ සෙළුමිණ පත්‍රයේ සිනමා පිටුව හරහා සිනමා පිටුව බාරව සිටි එල්මෝ ගුණරත්න මගේ සේනාධිර කුරුප්පුගේ පින්තූරයක් සමග මතභේදයේ නැවත තරු දෙකක් පායන ප්‍රවෘත්තිය ලොකුවට පළ කරලා තිබුණා මේ පින්තූරය දැකලා ගෙදරයි කලබල වෙලා ලොකුවක් අපිටු හතරක ලියුමක් ඉන්දියාවට එවා තිබුණා මම මේ ලිපියට පිළිතුරක් ලියලා යවුවා මගේ වයස හැටියට පිටරටකදී ජීවත් වෙන හැටි මම දන්නවා මානිසා පවුලේ නමට කැලලක් වෙන නිසා රසංජලි නමින් පෙනී සිටින්නේ මතභේදී චිත්‍රපටියේ රසංජලි නමින් තම මංගල රංගපෑම රූපි දෙමල් ඉදිරිපත් කළේ අධ්‍යක්ෂක B.A.W. ජයමාන්න රංගපෑ රාලහමිගේ හාමිනේ ලෙසයි ඊළඟට රසංජලි රංගපෑවේ පෙරක දෝරු බෑන චිත්‍රපටියේ එඩි ජයමාන්නගේ බිරිඳ ලෙස මේ චිත්‍රපටිය ඇගේ ප්‍රියතම නිළිය වූ රුක්මනි දේවීට නපුරුකම් කරන චරිතයක් වීම ගැන තමා බලවත් වේදනාවෙන් සිටි බව ඇය පවසා තිබුණා මතභේදී චිත්‍රපටිය ලංකාවේ ප්‍රදර්ශනය වෙනකොට අපේ පවුලේ හැමෝම එකිනෙකාට හොරා චිත්‍රපටිය බැලුවා චිත්‍රපටියේ නරඹු ලොකු අක්කා ඥාතියෙකුට කියලා තිබුණා රූබිට පිස්සුද මන්දා මිනිසුන්ගේ නිකටින් අල්ලගෙන මුණවද කරන මලකෝලම් කියලා මතභේදී චිත්‍රපටියේ B.A.W. ජයමාන්නගේ නිකටින් අල්ලලා රාලහාමි හරි මනමාලයා කියන දර්ශනය ගැන ලොකු අක්කා එහෙම කියලා තිබුණේ දීවිරිය චිත්‍රපටියේ රූබි සන්ධ්‍යා කුමාරිගේ මව එය වරක මනමාල චරිතයක් තවත් වරක ඇය තම දියණියගේ මුරණ්ඩු ගතිගුණ හා ගැටුණු චරිතයක් මේ චරිතයට රූබි 1965 හොඳම සහාය නිළියට හිමි එක්සත් ලංකා රසික සංගමේ සම්මානයේද 1965 සරසවි සම්මාන උළෙලේ විශේෂ ජූරි සම්මානයේද හිමි කරගත්තා ඇගේ පළමු සිනමා අධ්‍යක්ෂණය උනේ පිපෙන කුමුදු මේ චිත්‍රපටයේ ඇල්ෆ්‍රෙඩ් එදිනමාන්න රුක්මනි දේවි සුමන අමරසිංහ මාක් සමරනායක ඇන්තනිස් පෙරර මේබල් බ්ලයිත් කිත්සිරි පෙරර ඇතුළු නළු නිළියන් පිරිසක් රඟපෑවා මෙම චිත්‍රපටයෙන් රූබි සුමන අමරසිංහ මොනිකා වීරසිංහ අයෝනි වීරසිංහ මුල්වරට රිදී තිරයට හඳුන්වලා දුන්නා මම සමාජ සේවිකාවක් ලෙස කටයුතු කරන්න දුර පළාත්වලට ගියා මේ පළාත්වල අපේ වැඩට අතහිත දී විශාල සේවයක් කළ ගෑනු ළමෙක් හිටියා එහෙත් සමහර විටක ඒ ළමයින් ඉතා සුළු වැරදි නිසා ඒ ස්ථානවලින් ඉවත් කර තිබුණා සමහර ඔවුන් කළ ලොකු සේවේවල් අමතක කරලා තිබුණා මේ හේතුව මගේ හිතේ බලපෑවා පිපෙන කුමුදු නිපදවීමට ප්‍රධාන වුණේ මෙන්න මේ සිදුවීම් රාශිය තමයි මේ චිත්‍රපටියේ මගේ ප්‍රියතම මිතුරිය යෙහෙළිය නිලිය ගායිකාව රුක්මනි දේවි මගේ ප්‍රථම අධ්‍යක්ෂණය වූ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයක් ඇයට තෝරාගත්ත පමණක් නෙවෙයි ගීත දෙකක්ම ගායනා කරන්නත් දුන්නා ඒ ගීත දෙක නම් තමසුව පහසුව පතා හදෙහි දෙහෙළුව විලස සැදී සුසිල් ප්‍රේමරත්නත් එක්ක ගායනා කරා රූබි රංගපෑ චිත්‍රපටිය අතර ඇයි සුවිශේෂයි පවසන්නේ ලෙස්ටර් ජෙම්ස් පීර්ස්ගේ අක්කර පහසා ධර්මසේන පතිරාජගේ බඹරු ඇවිත් පාරදිගේ එච්.ඩී. බේමරත්නගේ සිකුරුලියා සුනිල් ආරියරත්නගේ ආස්මාලිගා ටයිටස් තොටවත්තගේ තෙවත මංගලා සාගරිකා චිත්‍රපටි තමයි ඇය සුවිශේෂත්වයක් දක්වන්නේ බයිසිකල් හොරා සීනාතක් මාතරාජ්‍ය අපරාධය හා දඬුවම රන්නෙතන තනගිරවි විද්‍යාතර මංගල තැග්ග කෙලිමඩල ඇය රඟපෑ වෙනස් චරිත සහිත චිත්‍රපටි වුණා ස්ටීවන් ස්පිල්බර්ග්ගේ ඉන්ඩියානා ජෝන් චිත්‍රපටියේ ඇය රඟපෑවා ඇයගේ පුංචි තිරයේ අමතක නොවන රඟපෑම තමයි සුදත් දේවප්‍රියගේ අඹයහලුව ටෙලි නාට්‍ය එහි අත්තම්මගේ චරිතය තමයි ඇය රඟපෑවේ ඇයට ජාත්‍යන්තර විවෘත විශ්වවිද්‍යාලය මගින් ආචාර්ය උපාධියක්ද පිරිනැමුණා රූබි ද මෙල් ඉංග්‍රීසි වේදිකා නාට්‍යයකත් රඟපාලා තියෙනවා ප්‍රේමනාත් මුරායස්ගේ නේචර් මයිනඩ් සිල්වා නාට්‍යයේ සිල්වා ලෙස රඟපෑ එඩි ජයමාන්නගේ නැන්දම්මල් ලෙස තමයි ඇය රඟපෑවේ
1995 වසරේදී සරසවියේ රණතිතර සම්මානෙන් ඇය පිදුම් ලැබුවා. මම ස්පිල්බර්ග්ගේ ඉන්දියානා ජෝන් වැඩ කරද්දී ගොඩක් කල් ඉඳලා දන්න කෙනෙක් වගේ ඉතාම සුහදව කතා කළා. මට මතකයි ඒ දවස්වල තුවාලයක් හැදිලා ඔහු නොණ්ඩි ගහනවා. පස්සේ කඳු නගින්න මට දුන්න බස්තම මම ඔහුට දුන්නා. ඔහු ඒ බස්තම ගත්තේ ගොඩාක් ස්තුති කරලා. එපමණක් නෙවෙයි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයේ රඟපෑ හැරිසන් ෆෝඩ් චිත්‍රපටයේ දර්ශන කීපයක කියන්න තියෙන සිංහල දෙබස් මම ඉගැන්නුවා. හෙළ සිනමා වෙනුවෙන් මේසා විශාල සේවාවක් කළ මෙම කලාකාරිණිය 2004 නොවැම්බර් 9 වෙනිදා ජීවිතෙන් සදහටම සමුගත්තා. ඒ රාජගිරියේ කලපලුවාවේ ශාන්ත ඇන්ඩ්‍රු වැඩිහිටි නිවාසයේදී. අපි ඇයට මුක්සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමු. මේ තොරතුරු අන්තර්ජාලය ඇසුරින් තොරතුරු ගිනා මම බඳුලකේ ජාගොඩ. අමතක කරන්න එපා subscribe කරන්න, share කරන්න. ස්ටුඩියෝ ජා.